සුරිකුමාර් යාදව් පන්දුවට පහර දෙන විදිය දකිද්දී අනිත් ප්‍රතිකරුවන්ට මොනවද පුළුවන් කියලා හිතෙනවා. ඒ තරමට මේ දක්ෂයාට පහරවල් තියෙනවා. කඩුල්ල පිටිපස්සෙන් ඉස්සරහන් වගේම තමන්ගේ දෙපැත්තෙනුත් දඟ පන්දු යවන්නන්ට වගේම වේග පන්දු යවන්නන්ටත් පහරවල් හදලා ගහන්න සූර්යා හපනේ. 2022 IPL සූර්යන්ුණු 2023 ලකුණු සටහනේ පෙරමුණේ ඉන්න ගුජරාත් කණ්ඩායමට එරෙහිව මේ සුපිරි ක්‍රීඩකයා තමන්ගේ පළවෙනි IPL ශතකය ලබා ගන්න සමත් වෙන්නේ පන්දු යවන්න සතේකට මායිම් කරන්නේ නැතුව. සූර්යා එල්ල කරන පහරවල් ගැන අපි විතරක් නෙමෙයි ක්‍රිකට් ලෝකයේ සුපිරි දක්ෂයෙක් විදිහට ජාත්‍යන්තර පිටියේ වැඩිම ලකුණු ලබාගෙන ඉන්න සචින් තෙන්ඩුල්කර් පවා පුදුමයෙන් බලාගෙන ඉන්න විදිහ තමයි අපි දැක්කේ. සූර්යා එල්ල කළ එක පහරක් තර්ඩ් මෑන් කලාපයට ඉහළින් 6 පහරක් බවට පත් වෙද්දී කොහොමද මේ පහර ගහන්නේ කියලා පුදුමයෙන් සචින් අංග චලනය කරන විදිහ තමයි අපි දැක්කේ. 7 8 පන්දු ආර වෙද්දී මම දැනගත් අපිටියේ ගොඩක් පින්න තියෙනවා කියලා. එතන ඉඳන් මොන පහරවල් වලින්ද ලකුණු ගන්න ඕන කියලා මම තීරණය කළා. පිටියේ එක පැත්තක් මීටර 75ක් 80ක් තමයි දුර. ඉතින් මම ගොඩක් වෙලාවට කෙලින් ලකුණු ගන්නවට වඩා දෙපැත්තෙන් ලකුණු ගන්න එක ගැන තමයි හිතුවේ. මම ඒ විදිහට පහරවල් එල්ල කරන්න ගොඩක් පුහුණු වෙනවා. මොන පන්දුවට මොන පහර ගහනවද කියන දේ තමයි හරියට තීරණය කරන්න ඕන. තර්ඩ් මෑන් වලට උඩින් ගහ පහරත් මම ගොඩක් පුහුණුණු පහරක්. මම ওই පහර කලින් ගහලා තියෙනවා. ওই විදිහට සචින් පුදුම කළ සූර්යා කණ්ඩායම ගැන කියලා තිබුණේ මෙහෙම කතාවක්. මට මගේ ශතකයේ වගේම කණ්ඩායමේ ජයග්‍රහණය ගොඩක් වැදගත්. මොකද අපිට මේ තරගයේ දිනන්න ඕන තරගයක්. අපි තරගයට කලින් කතා කළේ මුලින් පන්දුවට පහර දුන්නොත් ලකුණු 200ක් 220ක් වගේ ගහමු කියලා. තරගාවලියට කලින් මුම්බයි කණ්ඩායම තීරණය කරලා තිබුණේ වමත් දකුණත් ප්‍රතිකරුවන් එක්ක ඉස්සරහට යන්න උනත් සූර්යා ඇවිල්ලා ඒ දේ වෙනස් කළා කියලා තමයි මුම්බයි නායක රොහිත් කියන්නේ. අපි මුලදී ඉඳන් කතා කරලා තිබුණේ වමත් දකුණත් ප්‍රතිකරුව සෙල්ලම් කරන විදිහට පෙළ ගැස්ම හදමු කියලා. සූර්යා ඒකට කැමති වුණේ නැහැ. සූර්යාට පන්දු යවන්නේ වේග පන්දු යවන්නේක්ද දඟ පන්දු යවන්නේක්ද පාදඟ පන්දු යවන්නේක්ද කියන දේ අදාළ නැහැ. එයා පිටියට යන්න කැමති. පිටියට යනවා වගේම තමයි හැම ජාතියෙන් පන්දු යවන්නන්ට හැම තැනින්ම පහර දෙන්න තරම් ආත්ම විශ්වාසයක් දැන් සූර්යාට තියෙනවා. ඔය විදිහට රෝහිත් කියද්දී මුම්බයි කණ්ඩායමේ එකට ඉඳලා ගිය හර්දික් පාණ්ඩේ සූර්යා ගැන කියලා තිබුණේ මෙහෙම කතාවක්. මම කතා කරන්න ඕනත් නැහැ. එයා ගැන ඕන තරම් කට්ටිය කතා වෙනවනේ. මම හිතන්නේ සූර්යා කියන්නේ දැන් T20 පිටියේ ඉන්න අංක 1 ප්‍රහාරකයෙක්. සූර්යා මුලින් දවා ගන්න සැලසුම් හදන එක තමයි තියෙන එකම විකල්පය. එයා සෙට් වුණොත් ඉවරම තමයි. ඊට පස්සේ ලකුණු අඩු කරන්න සැලසුම් හදනවා බොරු. පහර දෙන්න පටන් ගත්තට පස්සේ පන්දු යවන්න විතරක් නෙමෙයි ප්‍රතිවාදී නායකයාත් මානසිකව වැටෙනවා. ඊට පස්සේ ඉතින් සූර්යා නතර කරන්න බෑ. ඔය විදිහට තමයි පාණ්ඩේ කියලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.